මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. මහබැංකු අධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව තුමාගේ ආර්ථික විවරණය තුළ ඉතාමත්ම පැහැදිලිව කියනවා 2019 වර්ෂය මේ රටේ ඉතාමත්ම පීඩනයට පත්වෙන ආර්ථික වර්ෂයක් හැටියට අපි පිළිගත යුතුයි කියලා. මොකද කාරණා කීපයක් මෙතන තියෙනවා. ඒ කාරණා කීපය තුළ ඩොලරේ අවප්‍රමාණයට පත්වීම 15 දක්වා 15 දක්වා වැඩිවීම, ඊළඟට අපේ සංචිතය අඩුවීම, ඊටත් වඩා බරපතලම ප්‍රශ්නේ තමයි ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක ණය ගෙවන්න තියෙන මේ අවුරුද්ද. ඔක්කොම 5.9 අපේ මුළු සංචිතයේම තියෙන 5යි. මුළු සංචිතයේම තියෙන ඩොලර් බිලියන 5යි දැන්. ඒ නිසා ආණ්ඩුවේ බොරු කතා ගම්පෙරළියට සතයක්වත් දෙන්න බෑ. ආණ්ඩුවේ බොරු කතා සමෘද්ධි ලක්ෂ 5 දෙන්න බෑ. ආණ්ඩුවේ සහන ඒවා ඇමතිවරු පුවත්පත් වලට ලිපි ලියනවා. මේ එකක්වත් දෙන්න බෑ මේ අවුරුද්දේ. මේ ණය ගෙවුවම මේ අවුරුද්දේ ණය ගෙවා ගන්න බෑ. තාම බජට් එකෙන් වෙන් කළ තියෙන්නේ, අයවැයෙන් වෙන් කළ තියෙන්නේ කොච්චරද? රුපියල් මිලියන 2200යි රුපියල් මිලියන 900යි. මේව හොයන්න ඕන ආණ්ඩු ඉදිරි කාලය ඇතුළත. ආණ්ඩු හොයන්න නම් මොකද්ද කරන්නේ? අනුරයා පැමතුවා ගිය සතිය කිව්වා කිරිපිටි වලට වෙන දේ අද වෙලා තියෙනවා. කිරිපිටි වලට අද වරායෙන් නිදහස් කරන්නේ නැහැ. මිඩ වැඩි කරන්නේ නැත්තම් මේ අර්බුදවලට ආණ්ඩුව මුණ දෙන්න ඕන ඉදිරි කාලය ඇතුළත. ඒ නිසා මේ ආණ්ඩුවට යන්න බෑ ඉස්සරහට. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදේ අධ්‍යක්ෂිකාවට කියනවා මේ ප්‍රතිසංස්කරණය කරනවායි කියලා. ඉතින් අපි හරි ජනතාව රවට්ටන්න එපා. ප්‍රතිසංස්කරණය කරනවා නම් මේ සියල්ලම අනිත් පැත්තට ගන්න ඕන. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ප්‍රතිසංස්කරණය කරනවා නම් ඔය කියන සහන එකක්වත් ආණ්ඩුවට දෙන්න බෑ. ආණ්ඩුව කොහොමද සහන දෙන්නේ? ඒ නිසා මේ ජනතාව පීඩාවට පත් වෙන වර්ෂයක් හැටියට තමයි මේ වර්ෂය අපි සලකන්නේ. තමුන්නාස දැක්ක ගිය සතියේ පත්තරේ මුළු පිටු භාගයක් දානෝ ෆෝර්ට් සිටි එක ගැන. මහා අපේ රටේ තියෙන ප්‍රධානතම ආර්ථික වර්ධන මධ්‍යස්ථානයක් බවට මේක පත් වෙනවා කියලා. මේක කරන්න තිබුණේ අවුරුද්දකට කලින්, දෙකකට කලින් ආණ්ඩුව ආපු හැටියේ සම්පූර්ණයෙන්ම ෆෝර්ට් සිටි එක නැවැත්තුවා. ඒ ඔක්කොම කළා. අද කියනවා ලංකාවේ තියෙන හොඳම ව්‍යාපෘතිය මේකෙන් ලංකාවේ ආදායම මෙච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා, ආයෝජනය මෙච්චර එනවා කියලා. නමුත් දැන් විසඳුම් හොයන්න බෑ. මේක යන්න ඕන මැතිවරණයක් ගිහිල්ලා සම්පූර්ණ මේ රටේ මහජනතාවට බලයක් දෙන්න ඕන. මේ මැතිවරණයේදී අලුත් කාණ්ඩුවක් තෝරාපත් කරගන්න.